කොහොමද තාම කාමියෝ යනවාද හැම දෙම නැත්තම් අරගල කාරීද අවුල ඇතුලේ ඔව් එළිය හොඳ ගැටලු මොකුත් නැහැ හොඳට කතා බහ කරලා ඉන්නවා ඇතුලේ ප්‍රශ්න දාන ඇත්තම කතාව තමයි මේ එළිය කොහෙකෝ ප්‍රශ්න නැහැ තව කොත්තර ගොත් එළිය ප්‍රශ්න නැහැ ඒකේ එළිය නිර්මාණය කරලා තියෙන සබාද සබාද හැම ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් තියෙන්න බෑ ප්‍රශ්නයක් නැති එකට තමයි සබාද කියන්නේ කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතන කවුරු කාගේ හෝ ක්‍රියේෂන් එක හදාගත්ත එකක් හදපු එක ඉතින් ඔය ක්‍රියේෂන් වලින් ගැලවෙන විදිහ තමයි බුදුහාමුදුරු තේරුම් කරලා දෙන්න උත්සාහ කරේ එක එක වචන දාලා මායාවක් වගේ ඕට අහුවෙන්න බස්. ඔබ කොච්චර පතුරු ගැහුවත් වැඩක් නැහැ. ඔබ ගැන අවුරුදු ගණන් හිතේ හිතේ හිටියත් වැඩක් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න අතහැරලා. ඔබ හරියට කේල් ගහක් වගේ. හරයක් වාගෙන අරටුවක් වාගෙන පතුරු ගහගෙන ගහගෙන යන අන්තිමේ බලනකොට ඊට පස්සේ ආයේ වෙන එකක හරයක් ඇති කියලා බලන්න ආයේ වෙන කේල් කඩක් අල්ලගෙන ආයේ ඒක පතුරු ගහනවා. एक जीवित मरण काम हर गंडार जीवित हर हमला मनुष्य जीवित हम इतना जीवित विशेष हम तो जीवित गैटल सहगत हर प्रश्न बट मैं निधहा के अभी इकन एक निधहा प्रोग्राम कर कल्पना कर ඒ කරන්නේ තර මේ ඉන්න එකේ හරයක් නැහැ මේ තියෙන එකේ හරයක් නැහැ හැබැයි මං ගැලවුණොත් මට හරයක් හම්බ වෙයි කියලා මානසිකව එකක් හදාගෙන කිහිල් ගහක් අල්ලගෙන ඉතින් හරයක් හොයාගෙන පතුරුදු ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ඉව කතා කර කර ඉන්න ප්‍රශ්නේ විසඳුනා කියලා හැබැයි ඔයා එතනින් පස්සේ කරන්නේ ඒ විදිහ ඒක හරිනේ ඒක ඉවරයි ඒක විසඳුනා ඒ වුණාට मानसिकत्ते मुखरे लंगट हद अलग आयक विसंदेकनाम इवर इवर पटंग अभी मानसिक हितागिनी हितागिनी मंगे आटादे आमटादरीवाल दिख लंगिगे इटियाट एंगवाल दिख दाने भूते अमटादरी मे मगे अंगे इन भूते अरे अटादरी प्रश्न इन गोमदेल हेतु प्रश्न स्वामी पुरुषा प्रश्न ये प्रश्न अभी दकीन विधि मारकर स्वामी पुरुषा मट बेन मट हर आऊल अब आलो मट बेन मट प्रश्न अदरले स्वामी पुरुष भाग मैंने अमलता प्रश्न अमदा धरवे दिन आरगले दर लुकन अम्मता पड़वे क्या अम्मलास मुखदेमी सामान्यूंगे अद हसल गरुकर जीवित उदू नाम ඊට පස්සේ අපි නිතරම අනිත් අයගේ
එයාලට පීඩනය දාන්නේ නැහැ. එයාලට පිට පීඩනය දානකොට තමයි එයාලා අනිත් පැත්තට ප්‍රශ්න ගොඩනගන්නේ. ඒ විදිහට ඉතින් ආන පුළුවන් කාලයක් එකට ඉන්න ඉතින් නැත්තම් ඒක හිත හදාගෙන ඉවරලා කතන්දරය අයින් කරලා අර අනිත් විදිහට අම්මල තාත්තලා කියන විදිහ ඒවත් එක ලස්සනට ජීවත් වෙන්න. ඉතින් වෙන කොච්චර කරත් ඔකට අමතු උත්තරයක් නැහැ. දෙකෙන් එකක් තෝරා ගන්න පුළුවන්. ඔයාට ඒ වගේ එකක් දැනෙනවා කියන්නේම අනිවාර්යෙන් තියෙන්න ඕනේ නේ. ඒක දැනෙන එක හරි. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාව ලං කරගෙන ඉන්න කියන හවුල් මං ඔයාව ඈඩ් කරන්නද කියලා අහන්නේ. ඔයා ප්‍රශ්නේ කියන්නේ නැතුව වටින් ගොඩින් අර ගොඩේ බෙහෙත් ඔයනවා. ඔයා එහෙම හිතන්නේ නැතුව ඉන්නකොට ඇත්තටම ඔයාට එයා මගහැරෙන්න ඕනි නම් සබදාමින් එයා ඔයගෙන් අයින් කරලා දෙන්න. ඔයා මගහරින්න අයින් කරන්න දඟලනවනේ. ඒ තාක් ඒක ප්‍රතිරෝධයක් හැටියට තවුන්ට වැඩක වැඩියු. ඉතින් මං කියන්නේ අත් අරින එකයි අත් ඇරෙන්න දෙන එකයි දෙක. අත්තරින්න යනකොට හිතන්න ඕන කල්පනා කරන්න ඕනේ ප්ලෑන් ගහන්න ඕනේ මෙයාව අයින් කරන්න කොහොමද මෙයාව මිස් කරන්න කොහොමද මං මෙයාව මාත් එක්ක සම්බන්ධ නොවී ඉන්න මං මොකද කරන්න ඕනේ වගේ ප්ලෑන් ගගා යනවනේ. ඉතින් ඊට වඩා නරකද හම්බ වෙන වෙලාවේ මොකක් හරි hina වෙලා වචනයක් කියලා ඒ වෙලාව ගත කරලා අරිනවා. එතකොට අර වරු ගණන් ප්ලෑන් ගගා ඉඳලා තමුන්ගේ ඔළුව කුරුවල් කරගන්න කාලෙට වඩා තමුන් ඉඳහින් ඉන්න කාලයක් තමයි. ඒකට ඉතින් මොනවා හරි කියන්නේ ඒක අය මේ හේතු දක්වන්න ඕනේ නැහැ. සම්ප්‍රයෝගින් ජීවත් වෙන්න ඕනේ. කොමත් නිදහස් වෙගෙන යන ආයත තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඔය. පෙළඹවීම කරන ආයේ සමාජයට ගන්න බා. ඔයාට ඒක එහෙම තේරෙනවා නම් අනිවාර්යෙන් ද්වේෂයක් වෙන්න ඕනේ. හැබැයි මේ අත්හැරීම කියන එක ද්වේෂයකට දාන්න බෑ. මේ අත්හැරෙන එක ඇවිල්ලා ස්වභාවිකව වෙන්නේ. මුණ ගැහුනේ මගේ වුණාවට නෙමෙයි සබදාමයේ අවශ්‍යතාවයට. ඒ වගේම මේක අත්හැරෙන එකත් ස්වභාවිකවම වෙන්න දෙන්න. අපිටත් ඔය වගේ එක එක කතන්දර කියලා ගෝල්ලා ගන්න දැන් ඉතින් වහන්සේට අපිව මතකත් නැහැ නේ මොනවද මං ඉතින් ඒලාට මොකක් කරේ hina වෙලා වචනයක් දෙකක් දාලා මොකක් කරේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා බහ ගන්න ඒ hina වෙලා ඒ කාලේ ගත කරලා ලයින් එක කට් කරනවා අපි එහෙම මේ යාළුවව කවුරුවත් අයින් කරන්න ඕනේ කියලා හැමෙන්නේ නැහැ ඒක හරි ප්‍රතිමයි ඒක ගැන ඔයා වද වෙන්න එපා. එයාලා කතා කරොත් කතා කරන්න. මේ දවස්වල අනේ ඉතින් මේ දන්නවනේ රටේ ලෝකෙ තත්ත්වෙ ඉතින් අපි දැන් රස්සාවක් නැහැ. ඔහේ දැන් ජීවත් වෙන්න දඟලන්න වෙලා තියෙනවා. එහෙම තමයි මේ. ඔයාලා එහෙම අමාරුවක් නැද්ද? ඔයාට කිසි ප්‍රශ්නයක් නැද්ද? මේ වගේ මොකක් හරි එකක් අහලා. එහෙම අහනකොට වෙන දේ තමයි. ඒ කියන්නේ මේ මිනිස්සයාට මේ කාලේ හරි ගිහින් නැහැ, සරු නැහැ. මුහුට කතා කරාට වැඩක් නැහැ. මට කිසි ප්‍රතිලාභයක් නැහැ. ඊට ආසේ සතිපතා කතා කරමු එක්කන අය එයා මාස්පතා කතා කරා. අපි කතා කරත් එයා ඒ තරම් කැමති වෙන්නේ. ඉතින් මං කියනවා කරන්න නෙමෙයි වෙන දේවල් මම කියන්නේ. ඒ නිසා නිදහසේ කතා කරන ඇත්තට කතා කරා. කට්ටිය අපෙන් ඈත් කරගන්න ලේසිම ක්‍රමයක් තමයි. එයාලගේ මොකක් හරි ප්‍රශ්න කතා කරන වෙලාවට දහමට අනුව මොනවා හරි කියන්න.
අපි මේ ඉන්න මෙතඩ් එකට අනුව එකක් කියන්නකෝ. එතකොට ඔන්න එයාලා ගන්නවා පඬිතකම් කියෝ. කොහෙත්ම කැමති. ඉතින් ඈත් වෙනවා නිකම්ම ඒ වගේ අපි ඉන්න තැන විතරක් හිටියානම්. අපේ ක්වොලිටි එකට අපි කතා කරානම්. ඒකේ ගැළපෙන අය විතරක් වැඳෙනවා. අනිත් අය පුද්ගලයෝ පිළිබඳව ඇතුලේ ගැටලුවක් ගැටුමක් හදාගන්න එපා. හැමෝම ඉන්න ඕනේ. प्रश्न बुधवा ඔබ සුදුසු දේ නසුදුසු දේ තෝරගන්න අර කියන්නේ බෞද්ධයෙක් වෙනකොට ඉස්සලාම තියෙන්න ඕනේ පොඩි ඉවක් කියලා එකක් තියෙනවා ඒ තමයි සරු දේ සරු විදිහට යාට දැනෙන්න ඕනි නිසරු දේ නිසරු විදිහට යාට දැනෙන්න ඕනි දැනිලා යා ජීවත් වෙන ක්‍රමය හදාගන්නවා එතනින් එහාට එන බරබර ප්‍රශ්න ගැන තමයි මෙහෙම කතා කරනවා නම් කතා කරා ඇසිය යුතු ප්‍රශ්න ඔයාට සෙට් නැත්තම් අතහැරලා දාන්න ससर हदाग නිවන් දකින්න ලැහැත්ති වෙනකොටම නිවනට සාපේක්ෂකය තමුගේ පිටිපස්සට එන සසර අපි නිවන බලාගෙන යනවායි කියලා ඉස්සරහා බලාගෙන යනකොට දන්නේම නැතුව මගේ හේමලය වගේ පිටිපස්සෙන් ඇවිල්ලා සසර ඒ නිසා තමයි කට්ටිය නිවන් දැකලත් ඔය ලොකු ලොකු කතා කියන්නේ එයාලා දන්නේ නැ මේ අහුවෙලා ඉන්නේ තව කතාවකට ලොකු ලොකු කතා කියනවා ඒ වුණාට බලනකොට කතාව කියන කෙනාගේ අස්සේ ඔය ලොකුවට කියවන්නේ එයාගේ දින මමත් එයාට ඒක තේරෙන්නේ නැහැ කාන්තාව විශේෂයෙන්ම වැඩි හරියක් ධර්මය ගැන කතා කරනවානේ එහෙම කියවනවනේ අතොරන්නේ නැතු මට ඔය පේනවා Facebook වල එහෙමත් ඉන්නවා එන අරගලී බලාගෙන hina වෙලා ඉන්නවා දවසක එයාලව සංසිඳනවා කියන්නේ සංහිඳියාවකට පත් වෙන ඔය ධර්මයේ පිළිබඳව වෙන අරගලයේ කියවිල්ල ඒක ටික 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 අඩු වීගෙන යනවා ඊට පස්සේ ඔක මට සාපේක්ෂව කියන්නම් ඉස්සර 2016 විතර වගේ හරි අවුල්ලි තියෙන වැරදි මතයක් Facebook එකේ ආරෙන්නේ තියෙනවනම් අපි ඒකට අරගල ඔය හිතන විදිහ වැරදි. ඔය කියලා තියෙන එක වැරදි. කමෙන්ට් බොක්ස් වල කමෙන්ට් කර මතවාද දා. මේව ගිහිල්ලා ගිහිල්ලා 2018 විතර වෙන එනකොට කමෙන්ට් එකක් දාන්න කියවනකොට අයිඩියා එක එනවා ෆෝන් එකත් අතට ගැනෙනවා. කමෙන්ට් බොක්ස් එකේ ගිහිල්ලා අදහස ටිකක් ටයිප් වීගෙන යනවා. එතකොටම ගොම්කම තේරෙනවා. ආයෙ බැක්ස්පේස් කරලා එකකින් අයිගෙන දැන් 2019 ඉවර වෙනකොට 20ට කිට්ටු වෙනකොට වගේ ඕ වගේ පෝස්ට් ඔක්කොම දකිනකොට අපිට hina aya තේරුණාද يعني කතාව තේරෙනවට මොකක්ද කියන්නේ ඉතින් එතනින් පස්සේ කිසිම එකකට උත්තර දෙන්න මෙහෙල හැත්ති නැහැ බරාවිත් එක්ක
එක එක දෙක දෙයකට කැමැත්තක් හදාගෙන තව එකට ඊට ප්‍රතිවිරුද්ධ එක හදාගෙන එකයි හදාගන්න ඕනේ. කැමැත්ත හැදෙන තැන අනිත් පැත්තේ අකමැත්ත හැදිනවා. අකමැත්තක් හැදෙනවා කියන්නේ තව එකකට සාපේක්ෂවයි ඒක හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔය කැමැත්ත අකමැත්ත දෙකෙන් නිදහස් වෙලා මේ මොහොත ඇක්සෙප්ට් කරන්න බාර ගන්න. එතකොට අරය කතා කරාට තරහා යන්නේ, මෙයා කතා කරාට සතුටක් හිතෙන්නේ කියලා දෙන්නෙක් ඉන්න බෑ. කෝල් එක. හලෝ අංකෝ මම. ආ හොඳයි බයි. කම්මැලි කවර තනිකමට පාළුවට අපි එක එක මාතෘකා දාගෙන ඉතින් ඔහෙ ඉන්න ගමන් මෙතන ඉන්නේ නැතුව රචනා ලියලා ඉන්න. සමහර ලස්සන රචනා ලියනකොට කියනවා එක එකයි ඒවා මට මේ මේ තුනක් මාර එකක් මට ආවට මාර එකක් මට තේරුණා. මොකද්ද මේකේ? එයාට ආසයි තියෙන විදිහ රචනාවක් ලියවිලා එයා දැන් ඒක තැන් තැන් වල ඒක අහන මනුස්සයලා අදාළම නැහැ. එයා හා එහෙමද? ආයි දැන් කියපු මනුස්සයා කිව්වේ ඒකට මොනවා හරි සාධනීය යමක් ඇයි අගේ කිරීමක් ගේ එහෙම එකක් එයි කිය. ඒ මනුස්සයා ආයි තේරුනේ නෑ වගේ ප්‍රතිචාර දක්වනවා. එතකොට ඔන්න ඇතුලේ ඊට පස්සේ දැවිලා මම තරහක් කෙරුවා. දැන් මේ තරහ ආවේ ඇයි? මට එකක් කිතිලා ෂෝක් එකක් මං කියලා කාට හරි එයත් ෂෝක් කියලා කියයි කියලා හිතාගෙන එහෙන් එහෙම එකක් එන්නේ නැහැ. එතකොට ඇතුලේ ඉන්න කෙනා බලාපොරොත්තු වුණේ ෂෝක් එක ආපු නැති නිසා මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත තරහක් ඇති. මේ වගේ මේ හිත හැම වෙලාවෙම වැඩ කරන විදිහ බලන් ඉන්නකොට තේරෙනවා මොකද්ද මේ කෙලින් පිස්සුව කියලා එකින් කියලා. කීක જાති කි. ඉතින් අපි ওই කියන ඔක්කොම දඟරන්න ඕනේ මං කියන්නේ. මේ හිත කියවපු ඔක්කොම කරා නම් අද අපි කොහෙද? මේ හිත කැමති වෙච්ච හැමදේම මම කරා නම් මට මොනවා වෙලා ඇද? ඔය කරපු වගේ චුට්ටක් හරියක් කරලා තමයි මේ දැන් අමාරු වෙඩලා මේකෙන් ගැලවෙන්න කොහොමද කියලා හොයන්නේ. ඔය තොරක් නැතුව කියවපු වගේ කීපයක් කරලා දැන් ඔබ විවැරගෙන තමයි දැන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ කොහොමද කියලා. ඔක්කොම කරා නම් දැන් මොන වෙලාද තියෙන්නේ? මෙලවත් නැහැ. තේරුණා. ඒකෙන් තේරුම් ගන්න මේ හිත කියන්නේ මහා පිස්සුවක්. ඒක එයාට ඕනි ඕනි විදිහට මේ තියෙන උෂ්ණත්වයේ ගැළපෙන විදිහට හිතන. සීතල වැඩි වුණාම වෙන විදිහකට හිතනවා. රස්නේ වැඩි වුණාම වෙන විදිහකට හිතනවා. ගෑනු කෙනෙක් දකින්නකොට වෙන විදිහකට හිතනවා. පිරිමි කෙනෙක් දකින්නකොට වෙන විදිහකට හිතනවා. පොඩි එකෙක් දකින්නකොට තව විදිහකට හිතනවා. කලින් දැකපු කෙනෙක් දකින්නකොට තව විදිහකට හිතනවා. අලුතෙන් කෙනෙක් දකින්නකොට තව විදිහකට හිතනවා. ඒ වුණාට මේ ඇස් දෙකේ ඔක්කොම එකක් විතරයි. මම බලනකොට වර්ගීකරණය මොකක්ද? නම් ඔය කවුද මේ වර්ගීකරණය කරන්නේ හිතන්නේ එක එක ප්‍රෝග්‍රෑම් කරා ප්‍රශ්නේ තියෙන්නේ මේ ශරීරයේ කිසි ප්‍රශ්නයක් නැති වෙන්න හදලා බඩගින වෙලාවට මොනවා හරි ගහක කොළයක් හරි කන්න පුළුවන් එකක් වේ එයායකින් පවතින අවශ්‍ය කරන පාරිසරික තත්ත්වය ඔක්කොම හදලා තියෙනවා. එහෙම පරිසරයක් නැත්තම් ඉස්සරලාම මේ මනුස්සයා වදවෙන්න. මේ දෙක බැලන්ස් කරලා දීලා. අපි ඉන්නේ ඇයි? අපේ පැවැත්මට මේ පෘථිවිය සුදුසු නේද? ඒකෙන් බය නැතුව පවතින්න පුළුවන්. පැවැත්මට බය කරන හීන ගොඩක් තියෙනවා. මට කන්න නැති වෙයි. මට ඉන්න තැනක් නැති. මට යන්නේ නම් නැති මං පාරට වැටේ. කවුද? ඒවත් මට ආසයි.
කීන ගොඩක් තියෙනක මේ මොහොත විතරක් ඉන්න කෙනාට සමාඩ මේ වතුර ටික ඇති වරුවකට වේලකට ඒ විදිහට මේ කරත්මට අවශ්‍ය විදිහට හැමදේම ලස්සනට හැදිලා තියෙනවා ඒ නිසා ඔයාලට මානසිකව අරගල කරන්න මේක මෙලොම දෙයක් නෑ යමක් කරන්න හිතෙනවා නම් කරන්න හිතෙනවා නම් අල්ලපු ගෙදරට වඩා වැඩිපුර මම ටිකක් වුණා පහසු විදිහට ජීවත් වෙන පරිසරය හදා ගන්න ඕනේ කියලා කරා හැබැයි කරනකොට දැනගෙන කරා මොකද මම මෙතන එකකට සාපේක්ෂවයි මේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිරෝධකයක් හදාගෙන යන්නේ අනිවාර්යෙන් මේක ASCII දෙවිල්ලන් නම් තියෙනවම තමයි ඒක කොහොමත් එනවා මම මේ වැඩ කර කර ඉන්න ASCII අර ගෙදරට අලුතෙන් මොකක් හරි බඩුවක් ගේනවා දැක්කොත් ඒ බඩුවේ මිලට මගේ අපහසුතාවය වැඩි වෙනවා දැනට ඒ ගෙදර තියෙන විදිහට සාපේක්ෂව මම රුපියලක් වැඩි කරලානේ මගේ හිනේ හදාගෙන තියෙන්නේ ඒ හිනේ ෆලෝ කර කර ඉන්න ASCII මම දකිනවා අරගේ කළු සුදු ටීවී එක ආයි කළා කළු ටීවී එකක් ගියේ දැන් එතකොට ඒ ටීවී එකේ ගාන අහපුවාම මෙයාගේ ප්‍රෙෂර් එක ඒ රුපියල් ගාණින් වැඩි වෙනවා ඒක දැනගෙන ඕනනම් ඊට වඩා ලොකු දෙයක් බලන්න නැත්තම් මේ තියෙන ටික ඇති කියලා ලස්සන තේරෙනවද වන්දන්නේ කතා කරපු කෝලගේ ප්‍රශ්නෙත් ඒකයි එයාට හීන ටිකක් තියෙනවා හීන ටික හැබැයි කරගන්න දැන් හරි අමාරුයි මහන්සි ඔය මහන්සි හොඳට දැනෙනවා මේ වචන ඇහුණා මේ වචන ඇහිලා වැඩ කර අපි කියන්නේ මේක අහලා ජීවත් වෙන්න කියලා. මේක ඇහිලා ඒ වැඩ ටික කරන්න බැහැවම සැරින් සැරේ මේක ඇහිලා ටොක්ුවයි. ගුණ මොඩය. අරය තවත් තමාරු වෙනවා මේ. ඕ ඒ කියන්නේ එයාගේ හීන ලෝකේ අසරණ වෙනවා. ආ ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා ඒ හීන ලෝකෙන් බිමට බහලා යථාර්ථයේ වැළඳ ගන්න. ඒ දක්වාම මේ ඇහුණද ඒ මනුස්සයාගේ ලොකුම සාපේ තමයි මේ මේක ඇහෙන්නේ ඒකෙන්ද මේ තම තමන් ගොඩනගාගත්ත ලෝකවලින් බිමට බහැලා සබදාමෙන් අපේ හැමෝටම ඉන්න ලස්සනට ක්‍රමයක් හදලා දීලා තියෙනවා සමානාත්මතාවයේ සිද්ධාන්තයක් ගොඩනගලා තියෙනවා අමොත් එක්කම ජීවිතේ ශා කරගෙන පුළුවන් විදිහට තියෙන දේ බෙදා හදාගෙන කණ්ඩ ඒ ක්‍රමයක් අපිට කියලා දීලා තියෙනවා. තමුන් පහසුවෙන් ඉන්නවා නම් තව කෙනෙකුට පහසුකමක් සලසන්න පුළුවන් නම් ඒක බෙදා ගන්න ක්‍රමයේ කියලා තිබුණා. ඒ වගේ අර මගේකමක් නැතුව මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන රටාවක් තියෙනවා. සත්තුලගේ ඒ කාර්ය ලොකුවට තියෙනවා. කපුටට කෑමක් හම්බුනහම සිස්ටම් එකෙන් කෑ ගැස්සෙනවා අපි හිතනවා ඉතින් හොඳ අනිත් යාළුවන්ට කතා කරනවා කියලා එහෙම ගන්න ඒක හොඳට තේරෙනවා මිනිහෙක් ළඟට ආව ඌට කොටලා තමයි අය කෑම ගන්නේ තේරෙනවා මේ සිස්ටම් එකෙන් හදලා තියෙන මේ ප්‍රජාව මේකට සංවර්ධනය වෙයි ඉතින් එක එක කෑම දැක්කනම් නේ අනිත් අයට නිකම්ම කෑම හම්බ ඒ වගේ තමයි මේ ක්‍රමවේදයට 10 දෙනෙක් එකතු වෙනකොට තවත් 10කට පහසුකම් සැලසෙනවා. මෙතුමාලා දහමක් අහපු නිසා අපිව ජීවත් කරවන. තේරෙනවා. ඒ ඒ ජීවත් කිරීම මෙතුමාලාට ආයතයක් නෙමෙයි. ඉතින් ඒ දැන් අර අර තේක දෙන වෙලාවේ මෙයා තේක බොන්න කැමති. ඒ වුණාට අපිට ප්‍රශ්නේ තියෙන්නේ නොබොන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාලට ප්‍රශ්නේ අනේ මේක බොන්න මොකද්ද වගේ එක. ඒ සිස්ටම් දෙකේ වෙනස තියෙනවා. අපි සතුටු වෙන්නේ ඒක බොනවන. එනකට එයාලා අනිත් පැත්තේ ඉන්න නිසා එයාලට හිතෙනවා මේක වදයක් වගේ එකක්. එයා ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා විසඳගන්න තුරු. එතකොට පුළුවන් හැමදාම බණාන්න. ඔක විසඳගත්තා නම් එහෙම
බණහන්ද ප්‍රශ්න යන්නේ එපාවිමන්නේ ඉතින් බණ ජීවිතේම බණ වෙනවා මොක දැක්කත් ඒක දැකිය යුතු විදිහට පේන්න ගන්න අලුතෙන් අහනවා කියලා ගන්නෑ අලුතෙන් ප්‍රශ්නයක් ආවොත් ඇතුලෙන් මේකට උත්තරෙත් දෙනවා ඒ උත්තරේ ඇතුලෙන්ම එන නිසා තමයි තව තැන් තැන් වල ගිහින් උත්තර හෙවීමේ අවශ්‍යතාවය නැතිවෙන්නේ අපි මේ දේශනාව කරන්නේ කෙනෙකුගේ ඇතුළට අපේ රිද්ම් එක වැටෙනකන් විතරයි එතනින් එහාට දැන් කලින් අප්‍රමාණ පිරිසක් කොහොම බණ අහලා තියෙනවා තියෙන කවුරුත් අහපු අය ඉන්නේ මං කියන්නේ ඉන්න ඕනේ එනවා නම් ඇවිල්ලා වැඩේ බාගෙට කරගෙන ඉන්නේ අර රිට්‍රීට් වලට ට්‍රීට් කරලා ට්‍රීට්මන්ට් එක හරි ගිහිල්ලා නැහැ ඊට පස්සේ දැන් දිගට රිට්‍රීට් වලට ඒක ඒ කියන්නේ ඒ ගුරා අවුල් ට්‍රීට්මන්ට් කචා ඉතින් එහෙම දැක දැක ජීවත් වෙනකොට කාලෙක ඔය මමත්තේ තමයි ගෙවි ගෙවි යන්නේ. සාධිකයටයක් හරම් මේ ගගා 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 ඉන්නත්. අන්තිමේ මමත්තේ ඇතිල් වෙනවනේ කොහෙද? මමත්තේට අනුව දැන් වැඩ කරන්න බෑ. හැප්පෙනවා ඇතුලේ. ගහ හැප්පිලා 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 ගෙවිලම යනවා. මමත්තේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපි කරන්න මොකුත් කියන්නේ බලන් ඉන්නපා ජීවිතේ කෙට්ටු අයලෝ නේද මහතයිට ඉක්මනට වැඩ කරන්න උමනාදිපඩ කරන්න බෑ සමහර ඒවා තියෙනවා වයින් කළා අතෑරපුවාම වයින් ඉවරන කම්ම ඒ වේගෙටම දුවන ඔය කලින් වයින් කරපුවා තමයි ඒකටම තමයි දුවන්නේ තේරුම් ගන්න ඕනේ එතකොට මේක මගේ වැරද්දක් නෙමෙයි මේක දැන් මේක හැදිලා තියෙන විදිහේ මේක තියෙන්නේ ඒකත් එක ගැටීමක් ඇති කරගන්න එපා ඉතින් ඉක්මනටම කල්මරේට හරි කමන්නේ සිහියෙන් නම් වැඩ කරන්නේ වැඩ ටික කළා හොඳට මේ විදිහට ගන්න නමාරන්නේ වැදගත්ම කෑල්ල තමයි ඒ ඒ වෙලාවට තමුන් යන එක ගැන සිහියට එන එක කතා කරන එක ගැන සිහියට වැඩක් කරනකොට සිහියට එන එක වැදගත් වෙන්නේ ඒකයි ඒකල තමුන් කැමති විදියක් හයියෙන් යන්න ඕන නම් ඒ විදිහම යන්න නැත්නම් මීට යන්න ඕන නම් වේගයෙන් යන්න කරගෙන මම කතා කරනකොට ඒක මට කතා ඒක හරි හෝ වැරදි වෙන්න ඕන ඔයාට. අපිට ඒකේ හරියක් වැරද්ද තේරෙන්නේ. වෙලාවට එහෙම හිතෙනවා වෙලාවට එහෙම නෙමෙයි හිතෙන්නේ. තේරුම් ගන්න හිත ඒ වගේ මේ වල්පල් කියෝ කියෝ ඉන්නේ වෙලාවකට හිත එහෙම කියනකොට මං හිතනවා එහෙම වෙන්න ඇති. ඉත එහෙම නෙමෙයි කියලා ආයෙ කියනකොට මං හිතනවා එහෙම නෙමෙයි වෙන්න ඇති. මම කියන්නේ උඹ ඕනි මගුලක් කියවගනි කියලා පැත්තකට වෙලා හිටියන. ටික කාලයක් යනකොට ඒ කියවිල්ල නතර කරගන්න. අඩු වෙලා තියෙන ටික ටික සිහියට ඇවිල්ලා හැබැයි තාම තියෙනවා. උත්සාහ
උත්සාහය තමයි ප්‍රශ්නේ තියෙන්නේ උත්සාහය තමයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කළා මේකේ උත්සාහ කළා කරන්නේ අපි මෙලෝදයක් කියලා නැහැ නිරායසින් කරන්නේ ඔයාට කරන්න දෙයක් නැහැ ඔයා හිතුවට ඔයා ඔයාට හිතෙන දේවල් ඔයා හිතනවා මම හිතනවායි කියලා. දැන් හිතෙන එකෙක් නැහැ. ඒ පරිසරයන්ට අනුව තියෙන දේවල් වලට අනුව පරණ දාගත්ත මතකයටත් එක්ක දැන් සිත වැඩ කර. ඒ සිත වැඩ කරන එකක් හැටියට පිළි අරගෙන නිහඬ නොවි මේ හිතන්නේ මම මේ හිතෙන්නේ මට ඒ වගේ ආටිෆිෂල් මමයේ දාගන්නෝ ශරීරය අසර ඒකල්ලා ඒ ක්‍රියාවලිය අසර මමේ කදාගෙන ඒකල්ලා ආය දැන් බණෙන් ඇහිලා තියෙනවා මමත්වේ දුරු කරන්න ඊට පස්සේ කරන්නේ ඒ ක්‍රමවේදයේ මමයා හැටියට දන්නේම නැතු එහෙම තියාගෙන පැත්තක ආයෙත් ඒ මම නේද ඒ සිතම දැන් මේ හිතන එක තමයි මමයේ කියලා හිතන්නේ කවුද? ඒ හිතමයි හිතන්නේ. ඒකල්ලා ඒ හිතම හිතනවා මේ මමත්වේ දුරු කරන්න ඕනේ කියලා. ඒ හිතන්නේ කවුද? ඒත් ඒ හිතම තමයි. තේරුණා? මේ කියවන හිතම විතක මේ මොන වදයක්ද මේ හිත කියවනවා කියවනවා කියලා හිතන අතර තවත් විතක මේ හිතන එක නවත්තන්න ඕනේ කියලා හිතනවා කවුද හිතන්නේ? ඒ හිතම තමයි. තේරුණාද? ඒ දැන් ඉතින් විනායසින් ඉන්න මට වෙනසේ බලන්නේ වර්තමාන මොහොතේ. ප්ලෑන් ගහනවා කෙනෙක් එයාම කියනවා මේ ප්ලෑන් එන අවුල් කියලා. එයාම කියනවා මේ ප්ලෑන් කරන්න හොඳ නැහැ කියලා. එයාම කියනවා මේ ප්ලෑන් තමයි මට වදේ කියලා. මේ වදේ කියන්නේ කවුද? ප්ලෑන් ගහපු කෙනාමයි. ඒකල මම මේ ප්ලෑන් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා ක්‍රමයක් හොයන්න ඕනේ කියලා එකක් හොයනවා. ඒක ඒත් ඒ හිතමමයි. කවුද දැන් ප්ලෑන් වලින් නිදහස් වෙන්න යන්නේ? ප්ලෑන් කරපු හිත. ඒ සඳහා බණ අහන්නේ කවුද? ඒත් ඒ හිතමම තමයි. තේරෙනවද කියන්නේ? අවුල තේරෙනවද? නිදහස් වෙන්න එකෙක් මොකෙක්වත් නැහැ. ක්‍රියාවලියක් විතරක් තියෙනවා. විතක එක විදිහකට කියවනවා, තව විතක තව විදිහකට කියවනවා. පෙරලි 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 අනේකක් තියෙනවා. අපි මොකද කරන්නේ? මේක තෝරගන්නේ නැතුව ඒ හිත මෙහෙම කරොත් හොඳයි. ඒ හිත මෙහෙම වුණොත් හොඳයි. ඒ හිත අර විදියට හිතන්නේ නැතුව මේ විදියට හිතුවොත් හොඳයි කියලා හිතනවා. ඒ හිතන්නේ කවුද? ඒ හිතම තමයි. ඒ නිසා මේ වෙන්නේ මොකද්ද කියලා මේක අමුතු කියන්න තේරෙන්නේ එකම කතාවකින් එක එක විදිහට කියන්නේ. උදාහරණ 84000 ධර්මස්කන්ධය දේශනා කියවට මේ එකම එකම රෝල් කර කර එක 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 විදිවලට කියන්නේ. කතාව එකයි. ඒක නොතේරෙන තාක්කල් එක එක විදිහට හිතන තාක්කල් ඒ ඒ හිතන විදිහ අඩුපාඩු වැරදි කී කී මෙන්න මෙන්න ඉන්න. වගේ නේ නේ ගණන් ගන්න. නිවිලා නැහැ නේ. නිල වගේ ඉන්නවා. තාපසේක වගේ ඉන්නවා හැබැයි හොරේ. ඉච්චේවවත් නැහැ. නිවිලා ඉන්නේ ඔය. වගේ ආයෙත් වගේ. නිවිලා වගේ ඉන්නේ. තාපසේක වගේ ඉන්නේ හොරේ.